IPL 2022 තරගාවලිය ආරම්භ වෙන්නේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් අතර තියෙන තරගයෙන්. මේ කණ්ඩායම් දෙක මේ වතාවේ තරඟ කරන්නේ අලුත් නායකයෝ දෙන්නෙක් වගේම අලුත් ක්‍රීඩකයෝ එක්ක. IPL තරගාවලි ඉතිහාසයේ ආරම්භයේ ඉඳන් චෙන්නයි කණ්ඩායමට නායකත්වය දීපු ධෝනි මේ වතාවේ නායක තන්තුරෙන් ඉවත් කරන අලුත් නායකයා විදිහට රවින්ද්‍ර ජඩේජා පත් කරන්න චෙන්නයි පාලනය තීරණය කරනවා. ඒ වගේම කල්කටා කණ්ඩායමත් මෝගන් කාර්තික් අතහැරලා අලුත් නායකයෙක් විදියට ශාෂ් අයර් එක්ක නැගිටින්න තමයි තීරණය කරලා තියෙන්නේ. තරගාවලියේ පළවෙනි තරගය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ වංකඩේ ක්‍රීඩාංගණයේදී. වංකඩේ ක්‍රීඩාංගණය කල්කටා කණ්ඩායමට නම් ඒ තරම් හොඳ තැනක් නෙවෙයි. ඔවුන්ගේ ජයග්‍රහී ප්‍රතිශතය මේ ක්‍රීඩාංගණයේ සටහන් වෙන්නේ 9% විදිහට. පළවෙනි තරගයට සෙල්ලම් කරයි කියලා වාර්තා වෙන කණ්ඩායම් දෙක බලද්දී චෙන්නයි කණ්ඩායමට මොයින් අලි නැතුව තමයි පළවෙනි තරගයේ සෙල්ලම් කරන්න වෙන්නේ. එහෙම වුණොත් අලිගේ තැන ඩෙවොන් කොන්වේට ලැබෙන්නේ යනිද කඩ වැඩි. එහෙම වුණොත් චෙන්නයි කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෝ විදිහට කොන්වේ එක්ක ඇඩම් මිලන්, ඩෙවන් බ්‍රාවෝ සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව වැඩි. හතරවෙනි විදෙස් ක්‍රීඩකයාගේ තැන් ලබා ගන්න වැඩි ඉඩක් තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ තීක්ෂණ. මොකද ක්‍රිස් ජෝඩන් හිටියත් වංකඩේ ක්‍රීඩාංගණයේ තනතිල්ල බලද්දි දඟපන්දු යවන්නට තියෙන සහය එක්ක පළවෙනි තරගයේදීම මහේෂට සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙයි. කල්කටා කණ්ඩායම බලද්දි පළවෙනි තරගයට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටීම් සවුති සහභාගී නොවෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. එහෙම වුණොත් සවුති තන ශ්‍රී ලංකා තුන්ගිරියව ක්‍රීඩක චාම්ක කරුණාරත්නට ලැබෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම සුනිල් නාරායන්, සම් බ්ලින් එක්ක ඇන්ඩ්‍රූ රසල් කල්කටා කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයෝ විදිහට සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව වැඩි. තරගාවලියේ පළවෙනි තරගයේ නිසා සෙල්ලම් කරන කණ්ඩායම් දෙක අතරින් වැඩි වාසි තියෙන්නේ කාටද කියලා අනාවැකි කියන්න අපහසු වුණත් ඉතිහාසය බලද්දි නම් චෙන්නයි කණ්ඩායම කල්කටා කණ්ඩායමට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. අපි බලමු මහීෂලාට එරෙහිව චාමිකලා සෙල්ලම් කරන මේ තරගාවලියේදී ඉතිහාසය වෙනස් කරන්න කල්කටා කණ්ඩායමට හැකියාව ලැබෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දී සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.